කළුවරට අපට බය හිතෙනවා. කළුවරට බය හිතෙනවා. පුංචි කාලේ මට කළුවරට බය හිතුනේම නැහැ. මම බය නැහැ. මම තනියෙන් තමයි යන්නේ. දැස් කෙලියෙම යන මම තනියෙන් එළියට යනවා. කතාව කියන්නේ සීයාගේ තපස් කෙනෙක් මුනිවරයෙක් ඇවිල්ලා ගෙදර ඉන්න දවසේ මම ගිහින් එනකොට එයා දැක්කා පොඩි කමී කළුවරේ කොයිද යන්නේ කියලා වල්ලා. සීයා කිව්වා ස්වාමීනි ඔබ වහන්සේම විමසන්න කියලා. එන්න මෙන්න පුතා කියලා. මම ආවලන්ට. අවුරුදු තුනක් විතර ඇති. මම නැල බිම වාඩි වුණා. ඔළුව අත ගාලා පුතා කරුවලේ කොයිද ගියේ කියලා. පුතා කැසිකිලි වලට. කැසිකිලි වලට එළියක් අරන් යන්න එපා පුතා. මොක කරවල කියන්නේ මොකද ස්වාමීනි? කරවල කියන්නේ ඉතින් මොකක්ද පේන්නේ නැහැ කියලා. පේන්නේ නැති නිසා කරවලද? එහෙම නැත්නම් කරවල කියලා එකක් තියෙනවද? පේන්නේ නැති නිසා කරවල. එහෙනම් පේනවා නම් කරවලක් නැහැනේ. පේන්නේ මොනවා නිසාද? පුතාම කියන්නේ පේනවා පේන්නේ මොනවා නිසාද? අනුබ්‍රමණය වුණොත් අනුරත් වෙනවා. ගින්දර බවට පත් වෙනවා, තේජෝ බවට. ඒ ආලෝකයෙන් තමයි ඔක්කොම පේන්නේ. දැනු ආලෝකේ තියෙනවා අණුවල භ්‍රමණ වේගය අඩු වෙලා තියෙනවා. කරවල කියලා එකක් ඇත්තටම නැහැ. සීයා මට පුංචි කාලේ කියලා දෙන්නේ. කරවල කියලා ඇත්තටම එකක් නැහැ. ඉරේ තරංගය ඇවිල්ලා වැදුනාම මේ අණු ඔක්කොම භ්‍රමණය වෙනවා. භ්‍රමණය වුණාම ඒ භ්‍රමණය වෙන අණුවල තේජෝ ගතිය තමයි මේ ඔක්කොම පේන්නේ. ඒ තරංගය අපිට බල්බකකින් ලන්තෑරුමකින් ගිනිමැලකින් දෙන්න පුළුවන් නම් ඒ තරංගේ වැදුනාම එයාවට තියෙන අණු ඔක්කොම භ්‍රමණය වෙනවා. භ්‍රමණය වුණොත් වටපිට ඔක්කොම පේනවා. තරංගේ වේගය අඩු වෙනකොට අණුවල භ්‍රමණ වේගය අඩු වෙනවා. මොකවත් පේන්නේ නැහැ. අපි කියනවා රෑ වුණා. කළුවර වුණා. මොකුත් පේන්නේ නැහැ. ඒක සම්මුතිය. අන්ධකාරය කියලා කළුවර කියලා එකක් නැහැ. අණුවල භ්‍රමණ වේගය අඩු වෙනවා වැඩි වෙනවා. ඒකට රෑ දවල් කියලා මිනිස්සු නමක් තියලා තියෙනවා. එකම හිර නම් තියෙන්නේ. එකම පෘථුවි නම් තියෙන්නේ. රෑ දවල් කොහොමද වෙන්නේ? හිර යාට ගියාම රෑයි මේට ගියාම දවල් වෙයි කියලා කවුද කිව්වේ? හිර ඉතින් මේක වටේනේ තියෙන්නේ. සම්මුතිය ලෝකේ පවත්න සඳහා ඒ මිනිසුන්ගේ අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීම සඳහා ලෞකික ජීවිතයේ අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා සම්මුතියක් අදලා තියෙනවා. කරවල කියලා එකකුත් ඒකට බය වෙන්න හේතුවකුත් නැහැ. අපි බී කරපු අම්මට අපි ගොඩක් ආදරේ නේද? මරණට පස්සේ මලමිනිය ගේ ඇතුලේ තියාගන්න අම්මනේ වල දාන්න එපා පුච්චන්න එපා කිව්වට අපි ඉන්නවද ගේ ඇතුලේ? පණ ඇති කොට තියෙන වටිනාකම පණ නැති කොට නෑ. බයයි මලමිනියක් නේ. ඒ පළාතේ ඉන්න. කොච්චර ආදරෙන් අවුරුදු 15ක් පෙන් බැඳිලා කසාද බැඳා මාත්‍යා මරණට පස්සේ කවුරුත් නැත්තම් ඒ නෝන ගෙදර ඉන්නේ. ඒ අත්තරින් අය මලමිනියක්නේ බයයි. මේ කයට තියෙන වටිනාකම මෙච්චරයි. හරි සරලයි. මේක පණ තියෙනකොට තියෙන වටිනාකම අර බැලුම් බෝලට කට්ටක් කරනම උස්ම ගියාම බයයි මිනිස්සු. මලමිනියක්නේ ඉක්මනට පුච්චන්න ඕන, ඉක්මනට ආයින් කරන්න ඕන. බයයි. ඒ මැරිච්ච මිනිස්සු වල දාපු තැන් තියෙනනේ එතන ළඟින් යන්නත් බයයි මිනිස්සු. ඒ තමන්ගේ අම්මත් මැරිලා ඉන්නවා. කිරි අම්මා බත් කවල පුංචි කාලේ කරේ තියන ඉස්කෝලේ ගෙනිච්ච කිරියක්වත් එතන ඉන්න වල දාලා ළඟින්වත් යන්නේ සූසාන භූමිය. කිරියත් අහමු අනත්ත නිකයට වටින වටිනාක සත්පාක වටිනාකම ප්‍රසිද්ධ ගණිකාව ආවනු මේම මලු දීලාලු අරන් යන්නේ. මරුණාම බුදුහාමුදුර ලංසුව තිබ්බා. කාවන 100යි. කවුරුත් දන්නේ නැහැ. 80යි. 70යි. අන්තිර කාවන එකයි කිව්වා. කිසිම මිනිස්සු ළඟටවත් යන්නේ නැහැ. මැරිලා නේ. පස්සේ කියලා කමන්නේ දැන් ඕජා ගලනවා ගඳයි මේක නිකන් අරන් යන්නේ. එක මිනිස්සෙක්වත් අරන් යන්නේ නැහැ. එක මිනිස්සෙක්වත් අරන් යන්නේ නැහැ. වටිනාකම මේක තේරුම් ගන්න බැරුව තමයි සමාධි මේ ලෝකේ ගොඩාක් මිනිස්සු හැවිදි මෙගෙවල් අදාගෙන ෆිනෑන්ස් ගෙවාගෙන යකඩ කෑලි අරගෙන ඒවට උලන් ගගා තෙල් ඔයිල් බලබල ඊරුණතේ මනුෂ්‍යත් එක්ක මරා ගන්නවා. කවුරු හරි වද්දගෙන අතුල්ලාගෙන ෆිනෑන්ස් කරලා ඉන්ෂුරන්ස් එකකින් හම්බෙනවා. ඒ තරම් මනුෂ්‍යත් එක්ක මරා ගන්නවා. යකඩ කෑල්ල පරිස්සම් කරනවා. දසසිල් පරිස්සම් කරන්නේ නැහැ. තාප්ප ගාලා තියෙන අඩි 12කට විතර.
ගාලා ගේට්ටු දාලා CCTV අල් කරලා ඔක්කොම තියෙනවා. මේ මිනිස්සයා එළියට බයින එළුවේ. ඉදමට තාප්ප තිනවා, ගෙදරක තාප්ප තිනවා, අල්මාරියක දොරවල් තිනවා. මේ මිනිස්සගේ ඇඟේ ඇඳුම් නෑ. ඒක ලෝකෙටනේ තාප්ප ගන්න ඕනේ. මේ මිනිස්සනේ බාගෙට ඇඳගෙන. ඉතින් ගේවාල අරියනවාද? ඉතල මේ මිනිස්සයා වාගන්න එපා. පුතුජන ස්වභාවය. තේරුම් ගන්න එච්චර තමයි මිනිස්සු. වෙලාවක් නෑ තේරුම් ගන්න. සත්‍ය ගවේෂණය කරන හැමෝම මේක ගවේෂණය කරනයි මෙන්න වෙන්නේ කියලා. මිනිස්සු ලස්සන වෙන්න ගොඩාක් උත්සාහ කරනවා. එයාට පේන්නද නැහැ අනුන්ට පේන්නේ. ඒතොරනේ පැහැරගෙන යන්නේ. එයාට අසාධාරණ වෙන්නේ එතකොටනේ. නිකම් පාර යන මිනිස්සු රැවටෙන්නේ එතකොටනේ. මුලා වෙන්නේ එතකොටනේ. හොඳ සපවත් හොඳට සල්ලි තියෙන මිනිස්සේ කව් වෙන්නේ එතකොටනේ. ජීවිත කාලෙම වැඩ කරන්න නැතුව කකා බිව ඉන්න පුළුවන් විදිහට ජීවිතයක් හම්බෙන්නේ එතකොටනේ. ඉතින් කටවල් පාට කරනවා. මොනවල් පාට කරනවා? ඉතින් නිය පොතු පාට කරනවා, ඔළුව පාට කරනවා, කොම් පාට කරනවා. ඉතින් බලනකොට පේන් සොෆ්ට් එකක් තමයි ඒක. ලංකන් ලොබියලක් ඩියුලක් කියලා කියන්නේ ඒ වගේ පේන් සොෆ්ට් එකක් තමයි මේ ඇවිදින්නේ පාර. සම්පූර්ණ තීන්ත කඩයක්. පින්දපාත යනකොට එක වතාවක් නෙමෙයි අවශ්‍ය නම් එක්කෙනෙකුට 100 වතාවක් රහත් වෙන්න කමටහන් හම්බෙනවා. ඒ තරම් කරුණ තියෙනවා මහ පොළොවේ. අපිට වැටුන්නේ නැති වුණාට ඒවා දකින්න පුරුදු කරන්න. හොඳයි නමෝම තන් පාස් වෙලා සුවසේ විවේක ගන්න. හොඳයි තෙරුවන් සරණයි නමෝ විවේක. මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි අනුමෝදිත ඕකාස ద్వාරත්තේ න කතං සත්වං අච්ඡයං කම්තමේ බන්ති කමාමි කමිතබ්බං ඕකාස කමාමි බන්ති කමාමි ဒုတိယံ ဘိယောကာස කමාමි බන්ති කමාමි තတိယံ ဘိယောကာස කමාමි කමාමි කමිතබ්බං සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා නිවනින්ම සැනසෙත්වා. වහන්සේලා නෝගෙම මම බලාපොරොත්තු වෙන්නේ මං වයසට යනකොට මට උපස්ථාන කරලා සිවුරු හොදලා දීලා මගේ කැසිකිලි රැසිකිලි අස්කරණ එකක් නෙමෙයි වහන්සේලා අමෝගේ මම බලාපොරොත්තු වෙන්නේ රාත් බෝධි ගුරුවරයෙක් වශයෙන් මම ඒක විතරමයි බලාපොරොත්තු වෙන්නේ. අඩුපාඩු දුර්වලකම් ඉක්මනට අදාගෙන රාත් වෙන්න මම ඔබ වහන්සේලාට දේශනා කරපු ධර්මයේ සත්‍යයි කියන එක ඔබ වහන්සේලා ඔප්පු කරන්න ඕනේ රාත් වෙලා. එහෙම නැත්නම් මටත් සැකයක් හිතෙන මම ඔබ වහන්සේලාට බොරුවක් කිව්වා වද්දෝ කියලා. මට හරි කියලා තේරිච්ච එක මට දැනිච්ච ඒ සුවය එනිදාස විමුක්තිය වැරදි ගැටවීමක් දෝ කියලා මට සැකපාල වෙන්න පුළුවන්. ඒ එසේ නොවේවා කියලා මම පතන්නේ. ගුරුවරයාට යුතුකම් කරන්න ඔබ වහන්සේලාට අදහසක් තිබුණා නම් ඒක ඔබ වහන්සේලාගේ රාහත් බෝධිය තමයි. වෙන මොනවා කෙරුවත් මම හිතන්නේ මේ තාපසයා සතුටු වෙන්නේ නැති වෙයි. එක්කෙනාට එක්කෙනා සමාව දෙන්න, සමගියෙන් ඉන්න, සාමයෙන් ඉන්න, ඉවස ගන්න, කීකරු වෙන්න, නියතමානී වෙන්න, සත්‍යවාදී වෙන්න, අවංක වෙන්න, කියන දේ බෙදා හදාගෙන වළඳන්න, වැඩිහිටියන්ට ගරු කරන්න, මේවා වත් පිළිවෙත් විදිහට පුරන්න. හොඳයි. මේක තමයි.